දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා මල්ව ක්‍රීඩා සංචිතයේ නායිකා නිමානි ලියනාරච්චි අද එනම් 28 වන දින උදෑසන රිය අනතුරකට මුහුණ දී තිබෙනවා. උදෑසන පුහුණුවීම් කටයුතු සඳහා ඇය ස්කූටර් වාහකයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේදී අනතුරට පත්ව ඇති බවයි වාර්තා වුණේ. ඇය ජාතික රෝහලට ඇතුළත් කරනු අතර ඇයගේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මීටර් 800 ඉසව්වේ ජාතික ශූරතාවේ හොබවන්නේද නිමාලි ලියනාරච්චි විසින්. ඇය මෙවර සාක් උළෙල සඳහා මීටර් 800, මීටර් 1500 සහ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වන් නියෝජනය කරනු ලබන අතර තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයිද අපේක්ෂා කරුණා. ඒ නිමා වූ තරගාවලි කීපයකම ඇය විසින් දක්වා තිබූ දක්ෂතා සහ අවසන් වරට පැවති සාක් තරගාවලියේදීද රන් පදක්කමක් ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවක් වීම නිසාවෙන්. කෙසේ වෙතත් සාක් සඳහා ඇය සහභාගීත්වය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්දු නුවරදී දෙසැම්බර් 1 සිට 10 දක්වා පැවැත්වීමට නියමිතයි. පසුකියදා ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ 97 වැනි ජාතික මල්ල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. එම තරගාවලියේ බිහි වූ ශ්‍රී ලංකා වාර්තා තුළින් පළම වාර්තාව පිහිටුවීමට නිමාලි රුවෙරාරච්චි සමත් වූ අතර ඒ ඇය මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් විනාඩි 4යි තප්පර 15.86ක දක්ෂතාවයක් දක්වමින් නිමාලි මෙලෙස බිඳහෙළනු ලැබ තිබුණේ 2012 වසරේ NMC දිර්රක්ෂි විනාඩි 4යි තප්පර 16.42ක් විසින් පිහිටුවා තිබූ. කෙසේ වෙතත් මලල ක්‍රීඩා සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ IAFF ලෝක ශූරතා තරගාවලියේදී කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කරනු ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස නිමාලි ලියනාරච්චි ඉතිහාසයට එක්ව තිබුණා. මැදිතුර ධාවන ක්‍රීඩිකාවක් වන නිමාලි පසුව මීටර 800 ධාවන ඉසව්ව වෙත යොමු වන අතර එහිදී ඇය දැක්වූ දර්ශකම් වලින් මුළු දිවයිනම ආකර්ෂණය දිනා ගන්නට මේ වන විට ඇය සමත්ව සිටියා. 2015 වසරේ පැවති ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියේදීද ශ්‍රී ලංකාව දිනා ගන්නු ලැබූ එකම පදක්කමට හිමිකම් කියූ ඇය 2013 වසරේ ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියට මෙන්ම 2014 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට සමත් වුණා. අපි ඇයට එක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.